ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර T20 තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්න සමත්ුනේ ඉන්දියා කණ්ඩායම. ඒ තරඟ දෙකක් ජය අරගෙන එක තරඟයක් පරාද වෙලා ඉන්දියා කණ්ඩායම පරාදුනේ ලකුණු හඹා යන්න ගිහින්. තත්ත්වය එහෙම වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි එක් දින තරගයේ කාසි වාසිය ලබාගෙන ලකුණු හඹා යන්න තීරණය කරනවා. ඒ තීරණය කෙටි ඉතිහාසයක් තියෙන ගුවාටි ක්‍රීඩාංගණයේ තිබුණු එකම එක් දින තරගයේ බලද්දී නම් හරි. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ප්‍රතිකරුවන්ගේ අත්දැකීම් බලද්දී නම් ඒ තීරණය වැරදි. මොකද ශ්‍රී ලංකාව සතුව ඉන්දියාවේ සෙල්ලම් කරලා ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙන ක්‍රීඩකයෝ නැති නිසා හඹා යන්න තීරණය කරපු එක දසුන් ගත ටිකක් විතර විවාදාත්මක තීරණයක්. ශ්‍රී ලංකාව පීඩනයක් නැතුව මුලින් පන්දුවට පහර දීලා ලකුණු 300කට වඩා ලබා ගත්තා නම් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පන්දුව අතට ගන්නේ හොඳ විශ්වාසයකින්. අනිත් එක විදුලි ආලෝකයේ යට පන්දු යවද්දී ලැබෙන දෝලණය නිසා රාජිත මදුශංක දෙන්න පන්දු දෝලණය කරන්න සමත් වුණොත් ඉන්දියා ප්‍රතිකරුවන්ට එක ලොකු පීඩනයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් පින්න නිසා තමයි දසුන් මුලින් පන්දු යවන්න තීරණය කරන්නේ. මේ ක්‍රීඩාංගණයේ මීට කලින් තිබුණු එකම එක් දින තරගයේ කාසි වාසිය දිනා ගන්න ඉන්දියා නායකයා කොදෙව් කණ්ඩායමට එරෙහිවත් කරන්නේ මුලින් පන්දු යවන එක. එදා කොදෙව් කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා ලකුණු 322ක් ලබා ගන්න සමත් වෙනවා. එදා සිම්රන් හිට්මාය ලකුණු 106ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරු කිරාන් පාවෙල් ලකුණු 51ක් ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 323ක දැවැන්ත ඉලක්කයක් හඹා යන්නේ ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය ලබන්නේ පන්දු අර 42කදී කඩුලු දෙකක් විතරක් වැටිලා ලකුණු 326ක් ලබාගෙන. එදා නායක කෝලි ලකුණු 140ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරු රෝහිත් ශර්මා ලකුණු 152ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ දිනගේ ශතකයක කොදෙව් කණ්ඩායමට හිතන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. තරඟින් පස්සේ කොදෙව් නායකයා කිව්වේ ඉන්දියා කණ්ඩායම ඉන්නේ වෙනම ලෙවල් එකක කියලා. තමන්ට හිතන්නවත් ඉඩක් දෙන්නේ නැතුව එක් දින පිටියේ ඉන්න ප්‍රබලම ප්‍රහාරකයන් දෙදෙනෙක් වෙන ශර්මා සහ කෝලි දෙන්න සෙල්ලම් කළා කියලා තමයි එදා කොදෙව් කණ්ඩායම මෙහෙයවපු ජේසන් හෝල්ඩර් කිව්වේ. එදා තරගයේ හිමුනේ කෝලි සහ රෝහිත්ගේ ඉනිම් හේතුවෙන් නිසා මෙදා දසුන් කාසි වාසිය අරගෙන ඒ දෙත් හිතේ තියාගෙන මුලින් පන්දු යවුවත් දන්නේ නැහැ. හැබැයි එදා හිටපු රෝහිත් කෝලි දෙන්නට වඩා දැන් ඉන්න රෝහිත් කෝලි දෙන්න කණ්ඩායමට එන්නේ පීඩනයක් එක්ක නිසා මෙදා හඹා යන්න ලැබුණා නම් එදා රෝහිත් කෝලි දෙන්න මෙදා මතුණු වෙන්නත් තිබුණා. කොහොම හරි අපි 2023 වසරට පරාජයක් එක්ක තමයි එක් දින ගමන අරඹන්නේ. මේ පරාජය මේ තරගයෙන් අවසන් කරලා දෙවැනි තරගයේ ඉඳන් ආපසු නැගිටින්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.